නොනිදා පහන් කරනකොට යර්ගලයක් එක්ක හිටපු අරගල කාරණයක් ඒ වගේම කිවිදයක් මේ පොත එලි දක්වන්නේ මස්සිමුර සහෝදරයා කිව්වා වගේ බොහෝ දුරට කවියෙක්ගේ කවි පොත එහෙම නැත්නම් නව කතාවක් කෙටි කතාවක් මේ වගේ එලි දැක්වීමක් සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට හැන්දෑවේ සන්ධ්‍යා භාගයේ තමයි කවිය සාහිත්‍ය පිළිබඳව සංවාද අගනගරයේ කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන්නේ හැබැයි අද මේ ධාරානි පාත්‍ර වරුසාවේ අපි හොඳටම දෙත බරිත වෙලා කොළඹ ඉඳලා මේ ගම්පහ නගරයට සේඳුනේ අද උදේ ඇයි මට හිතෙනවා කවිය අපේ සමාජයට මහත් වඩා වේගයෙන් දැනෙන ධනවන්න පුළුවන් තනි තනි හදවත් වලට ස්නයිපර් ෂොට් එකක් දෙන්න පුළුවන් කලා මාධ්‍යයක් හැටියට තමයි මා හඳුනාගන්නේ කවියක් කවියකට පුළුවන් අපේ හදවත් උඩුපට්ටම් කරලා අපේ ආත්මార్థකාමීත්වය මේ නග්න සමාජ ක්‍රමයේ මුග්ධකමට එරෙහිව අප දුවන තරඟය ඇතුලේ භාග්‍ය කිව්වා වගේ අපි ආත්මార్థ කාමයටම කොටු කරන තමන් පිළිබඳව විතරක්ම හිතන්න කොටු කරන සමාජ ක්‍රමයක අපි කොහොමද සාමූහික මිනිස් යායක් විදියට හිතන්නේ මනුෂ්‍යත්වයෙන් හිතන්නේ කොහොමද කියන කාරණේදී මං හිතන්නේ කවියට විශාල කාර්යභාරයක් කරන්නට පුළුවන්. අපි මස්සිබර සහෝදරයා මස්සිබර සහෝදරයාගේ කවි බොහෝ විට මගේ වැඩසටහන් වලදී පාඨකයොත් එක්ක සෞර්ධයොත් එක්ක ප්‍රේක්ෂකාගාරත් එක්ක බෙදා හදාගෙන තිබෙනවා. ලියමන වගේ කවියක් කියා අවසන් වෙන විට නෙත්වලට කඳුළු එනවා විතරක් නෙවෙයි ඉන් එහාට මෙවැනි සමාජයක් අපි වෙනස් කර යුතු නැද්ද කියන පැනය අපේ ඉදිරියේ තබන කවි අපට බොහෝ දුරට හවු වෙනවා. භාග්‍ය ප්‍රනාන්දුගේ මේ ධර්මෙත්තක ජීවිතයේ කියවන සුභ උදෑසන මහිතන්ග දිවා කාලයට ලං වෙලා තිබෙන්නේ. එඳ මම මේ කවි පොත පිළිබඳව දේශනයක් නෙවෙයි අතරම අද මුඛ්‍ය දේශනය මස්සිමර සහෝදරයා බොහොම රසවත් හමුදට පැවැත්තුවා. අපට එවැනි කවීත්වයක් හැකියාවක් නැහැ. 2009 වගේ වර්ෂයක අඩ පියාසරිය කියලා කවි පොතක් පළ කළා 2009 වගේ කාලෙක. දැන් නම් ගොඩක් අමතකයි. ඊට වැඩිය සමාජ ව්‍යාපාරයත් එක්ක වැඩ කරමින් ඉන්න කාලයක් ඉඳ හිට කවි වගේ ඒවා ලියනවා. ඒ මේ කවි පොතේ පිදුම ඇතුලේ භාග්‍ය ලියන මෙහෙම එමට දැනෙච්ච තන සදාකාලික වේදනාවල සිරගතව වැළපෙන මිනිස්සුනේ ඔබේ දහඩිය කඳුළු සුවඳින් පිපෙයි මගේ පන් හිඳඟ මල් කවි සදාකාලික වේදනාවල සිරගතව වැළපෙන මිනිස්සුනි ඔබේ දහඩිය කඳුළු සුවඳින් පිපෙයි මගේ පන් හිඳඟ මල් කවි මා හිතනවා භාග්‍ය සහෝදරයේ ජීවිතේ ප්‍රාර්ථනාව ඇය පාසල් විය තුළ බොහෝ දුරට අපිට වැඩිහිටි සමාජයේ ගුරු බවතුන් දෙමාපියන් උගන්වන්නේ උඹ කවුද ලොකු වුණාම වෙන්නේ මගේ පුතේ දුවේ ගුරුවරියක්ද දොස්තර කෙනෙක්ද ඉංජිනේරුවෙක්ද වගේ මේ සමාජයේ තනිව දිනන්න පුළුවන් ජයග්‍රහණයකට තමයි ආදර්ශ සපයන්නේ. හැබැයි ඇය පාසල් කාලේ ඉඳලා ඇයට හිණයක් තිබුණා කියා කියනවා.
කිවිදයක් වෙන්න ලේඛිකාවක් වෙන්න අපි දන්නවා අපේ සමාජයේ කවියෙකුට තියෙන වටිනාකම කොමත්ද කියලා මේ සමාජයේ කවියේ වටින වද දොස්තර මහත්තේ ඉංජිනේරුවේ එහෙම නැත්නම් මොදලාරි කෙනෙක්ට වඩා අමනාප වෙන්න එපා මේ ස්වභාවය ඇති එවැනි තනතුරු වල ඉන්න අය ඒ තනතුරු වටිනවා සමාජයට වැදගත් හැබැයි මා කියන්නේ සාහිත්‍යකරුවෙකුට කලාකරුවෙකුට මේ සමාජයේ තිබෙන ඉඩ කොපමණද හැබැයි ඔබ අප කවුරුත් අහලා තිබෙනවා රුසියානු සමාජය තුළ හැම මිනිහෙක් අතේම තිබුණා කියලා කවි පොතක් බස් රථයක ගමනක් යන හැම මිනිහෙක් ගාවම හැම ගැහැණියක් ළඟම කවි පොතක් තිබුණා කවි කියව කියව ගියා ඒ තරම් කවිය සමාජයට සම්බන්ධ වෙලා තිබුණා ගුණසේන විතාලයන් මම හිතන්නේ 10-15 වතාවක් රුසියාවේ අධ්‍යක්ෂින් බහුල අපේ රටේ ජේෂ්ඨතම දැන් ජීවිතේ සඳහා සමය ගත කරන මේකෙකි ඔහු වරක් මට මතකයි මා සමග කිව්වා කඳුළු පෙරාගෙන සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටුණාට පස්සේ ඒ තිබුණු සාහිත්‍ය කලාව ඒ මනුෂ්‍යත්වය ඒ නිමේ කුඩුපට්ටම් වෙලා යන හැටි මම හිතනවා වර්තමාන අපේ සමාජයටත් කවිය සාහිත්‍ය කලාව වඩාත්ම අවශ්‍ය වෙන යුගයක් මේ යුගයේ කියව ගන්නට අපිට කලාවට සාහිත්‍යයට දැවැන්ත කාර්යභාරයක් කරන්නට පුළුවන් ඒ නිසා තමයි මා හිතන්නේ වාග්ය සදාකාලික වේදනාවල සිරගතව වැළපෙන මිනිස්සුනි ඔබේ දහඩිය කඳුළු සුවඳින් පිපේ මගේ පන් හිඳග මල් කවි කියා ලියන්නේ වියයි ලෙනින් සහෝදරයා වරක ප්‍රකාශ කරනවා කලාව ජනතාවට අයත්ය ජනතාව විසින් එය ආදරයෙන් රැකබලා ගන්නුයි කියා කලාව ජනතාවට අයත් මාධ්‍යයක් අපේ රටේ අපේ සමාජයේ ජනතාවට ජනතාවගෙන් සැබෑ කලාව මේ සමාජ ක්‍රමය විසින් ගලවලා අයින් කරලා තිබෙනවා ඒක තමයි ඇත්ත එහෙම නොවන්නට හැබැයි ඒ තත්ත්වය ඇතුලේ වුණත් පහුගිය කාලේ අපි දැක්කා අරගලය තුල නිර්මාණශීලීත්වය අපේක්ෂාව කවිය කලාව බොහෝ කලා මාධ්‍යයන් අරගලයත් එක්ක බද්ධ වෙලා මීට වඩා හොඳ යහපත් සමාජයක් වෙනුවෙන් භාවිතා වෙන හැටි මස්සබුල සහෝදරලා අපේ ගම්පහම ලහිරු කර්මාරත්ලා වගේ කවියෝ බොහෝ කවියන් අරගලේ කවි හවස වගේ වැඩසටහන් දියත් කරමින් පවා කවිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා අපේ සමාජයට කවිය අවශ්‍යයි කලාව අවශ්‍යයි ඒ තමයි දෙනින් සහෝදරය කියන්නේ කලාව ජනතාවට අයත්ය ජනතාව විසින් එය පොහොසත් කරලා රැකබලා ආදරෙන් රැකබලා ගන්න ඕනේ කියලා මොකද මේ සමාජය වෙනස් කරන්නට මේ ජීවත් වන සමාජය අපි වෙනස් කරන්නට ඕනේ වෙනස් කරන්න ඕන වෙන්නේ මේ සමාජය අපි කාටත් ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ විඳින්න පුළුවන් සමාජයක් නොවන නිසා එහෙම නැත්නම් අපි මේක වෙනස් කරන්න ඕනේ නැහැ ඊළඟ වැදගත් කාරණේ තමයි මේ සමාජය අපට අප අහිමි කරලා තිබෙනවා අපි කාටත් අපේ ජීවිත වර්තමාන මේ ක්‍රයිසිස් එක ඇතුලේ මේ මහා ආර්ථික අවපාතයේ අරුබුදයේ ඇතුලේ අපේ ජීවිත තවදුරටත් හකුළු වෙමින් යනවා ඒක ඔබ අප කවුරුත් දන්නවා අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඒක තමයි ලංකාව ඇතුලේ මේ ආර්ථික ඛේදවාචකය හමුවේ 160කට වැඩිය එදා වේල කන්නේ කොහොමද කියන
ගැටලුවත් එක්ක පොරවදමින් ඉන්නවා. දරුවෝ පාසල් වල ක්ලාන්ති දාලා වැටෙනවා. අහුගිය කාලේ තෙල් ගෑස් පෝලිං වල අපේ සහෝදර ජනතාව මැරි වැටුණා. අපට නොබෙනන මහා ඛේද වාචකයක් හමුවේ අපේ සමාජයේ තිබෙනවා. හැබැයි නොබෙනන කිවර දැන් ඒක වැඩි වැඩියෙන් අපි කාටත් පේන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා වෙන උත්තර අපේ සමාජයට නැහැ. මේ සමාජය වෙනස් කරන්නට ඕනි. අපි කාටත් ගැළපෙන හොඳ යහපත් සමාජයක් බවට පත් කරන්නට ඕනි. මානව බැඳීම් වලින් පොහොසත් සමාජයක් බවට පත් කරන්නට ඕනි. හැබැයි ඒ සමාජයේ පත් එහෙම සමාජයක් බවට පත් කරන්නට නම් මේ ආර්ථික ක්‍රමය මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට නම් හොඳ මිනිස්සු සැබෑ මිනිස්සු ධෛර්ය සම්පන්න මිනිස්සු මේ සමාජයට අවශ්‍යයි. නිර්මාණශීලී මිනිස්සු මේ සමාජයට අවශ්‍යයි. එවැනි මිනිසුන් බිහි කරන්නට කලාවට දැවැන්ත කාර්යභාරයක් පැවිදි තිබෙනවා. මා හිතන්නේ කවිය සාහිත්‍ය නවකතාව කෙටි කතාව ආදී සකල විධ කලාවට මේ කාර්යභාරය කරන්න පුළුවන්. ඒ කාර්යභාරය වඩා හොඳින් සිද්ධ වෙනකොට අපේ සමාජයේ මිනිස්සු මීට වඩා අවදි වෙමි කියන අදහසයි මට ඔබට කියා ගන්නට තිබෙන්නේ. මිහායිල් සෝලහවුල් 1965 නොබෙල් ත්‍යාගය ලැබෙනකොට විශේෂ ප්‍රකාශයක් කරනවා. ඔහු ඉදි කියනවා මිනිසාගේ බුද්ධියට සහ හදවතට බලපෑම් කිරීමේ සමත් විශිෂ්ට හැකියාවක් කලාවට තිබෙනවා කියා. ඉතින් ඒ නිසාම තමයි අපිට මේක වැඩිපුරම දැනෙන්නේ. ඒ නිසා භාග්‍යාගේ කවි පිළිබඳව මස්සිබල සහෝදරයා ගොඩක් කතා කරපු නිසා මම ඒ කවි පිළිබඳව ගොඩක් කතා කරන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ කලාවේ සමාජ කාර්යභාරය පිළිබඳව යම් ඉඟියක් අදහසක් ඔබට කියලා යන්නට. අපි දන්නවා මේ සමාජයේ නිද්‍රාශීලී භාවය පහුගිය කාලේ බිඳිලා තිබෙන්නේ. අරගලයක් එක්ක මුළු රට පුරාම ලක්ෂ ගණනින් මිනිස්සු පාරක බැස්සා තමන්ගේ පීඩනය වේදනාව පිට කරන්න. මේ ආර්ථික අර්බුදයේ හමුවේ අපේ සහෝදර ජනතාව උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද කිසිදු ભેදයකින් තොරව මහා පීඩනයක ඛේද වාචකයක මෙලලා ඉන්නේ. මම මතක් වෙනවා මේ පිටිපස්සේ ඉන්නවා සබීස් සෙල්වරාජ් සහෝදරයා මාත් එක්ක ආපු ගමන්සරයා. ඊයේ වැල්ලවත්ත තමිල් සංගම් ශාලාවේ ඔහුගේ පර්යේෂණ කෘතියක් එලි දැක්වුවා. සීත කඳුකරේ පොරෝණයන් සීත දේශේ පොරෝණයන් කියන කෘතිය. එතන ඇවිල්ලා හිටියා වතුකරේ වගේම ලංකාවේ බොහෝ දේශයේ දමිල මුස්ලිම් ජනතාව පාතකයෝ සහෘදයෝ. ඒ හැමතැනම තිබුණේ මේ සංවාදයේ තමයි කලාව සමාජයේ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කරමින් ඉන්නවා. මා මේ යුගයේ කිසියම් සමාජ සංවාදයකට ලක් නොවුණා කවි පොතකින් කෙටි කතාවකින් නව කතාවකින් මේ යුගයේ මෙහෙමරි දෙ ලියන්නට පෙළදීනම මා හිතන්නේ සමාජ ප්‍රගමණයට මහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා. ඇය ලියන ලද කවි බොහෝ කවිවලින් ඒ කවිවල ප්‍රස්තෝතයන්ගෙන් අපට දැනෙන්න පටන් ගන්නවා අපේ සමාජයේ තියෙන ඛේද වාචකය. ඒ වගේම අපි බවටපත් නොවීම අපට අප අහිමි කිරීම මේක මාක්ස්වාදයට අනුව නම් පරත්වාරෝපණය කරන ලද සමාජයක අපට අපි අහිමි කරන ලද සමාජයක අපිට අපි හොයාගන්න මේ කවියකට
විශාල දෙයක් කරන්නට පුළුවන්. දැන් මේ වගේ කවියක් ගත්තොත් හුස්ම හිර වෙන දීප්ති රෙද්දකට ඉදිකටු තුලින් ඇනන ඉරි යන ජීවිතේ යල යලි මසාගෙන ඉඳ හිටක හිල්ුණත් ඇඟිලි තුඩු ලේ ගලන හෙටක් වියනවා ඇය අද දවස විකාගෙන බෝඩනේ දොර පියන ඇරගෙන හති දදා ඇතුළු වෙයි මහන්සිය කළුවරේ අතපත ගලා දල්වන විදුලි එළියෙන් නිවේ කළුවරේ කාන්සිය පුස් ගඳක් කඩාගෙන ඉගිල්ලන ඉදෙයි හොද්දක් බඩේ ගින්දරක් නිවාගෙන රයක් කළුවර ඇඳම බදාගෙන එවයි ඇර යොම් පහක් ඉක්මනින් නිදියන්න සිහින ඉහිරිලා ගිය මල් රෙද්ද පොරෝගෙන හුස්ම හිර වෙන දෙත්ති කොටස් කර දෙදාගෙන හිටක වැලි මාලිගා හිටකොනේ හදාගෙන සන්නාලියන් වැඩ හිදී බෝඩිනේ සතර කොන. මම හිතන්නේ මේ 2022 වෙනකොට 80 දශකයේ මුල යෝර්දාර්ථිකයේ පස්සේ නව ලිබරල් ධනවාදයේ ඇතුලේ මේ පුද්ගලික සමාගම් ක්‍රමය වැඩි වැඩියෙන් බෝ වෙලා විශේෂයෙන්ම ආයෝජන කලාපය ඇතුලේ සම්නාලියන්ගේ ජීවිත කොටු කරලා මේ දශක ගානාවක් ගෙවිලාවිලා තියෙද්දි අපි දන්නවා ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ලැබිලා නැති බව. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත විතරක් නෙවෙයි ක්‍රමානුකූලව අද වෙනකොට ගොවියාගේ ගොවි ජීවිතය, ධීවරයාගේ ජීවිත, ධීවර ජීවිතය, කම්කරුවාගේ කම්කරු ජීවිතය පවා අහිමි කරලා තිබෙනවා වර්තමානයේ වෙන විට. ඒක තමයි සමාජ ඇත්ත. ඉතින් මේවා පිළිබඳව අදහස සංවාදය අපිට මේ කවිය ඇතුලේ මතුවෙනවා. අපිට මස්සිවල සහෝදරයා බොහෝ කවි උදාහරණ ගත්ත නිසා මම ඒ කවි මතක් කරන්නේ දැන් 10 පඩිය වගේ 10 පඩි දවස වගේ ගත්තොත් පඩි දිනේ ගැන මතක් කරනකොට මෙතන ඉන්න රාජ්‍ය සේවකයාගේ පපුව හීතල යනවා කියලා මම දන්නවා. ණය තුරුස් වලට ණය වලට කැපිලා ගෙදර දොර දරුවන්ගේ ජීවිත බේතේ පාසල් දරුවන්ගේ ජීවිත බස් එකේ වියදම් ඔක්කොම ටික එකතු කරාම පඩි දවස එනකොට තියෙන ඛේද වාචකය මං හිතන්නේ අමුතුවේ මතක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඇඬෙනවද ධර්මයේ නෙවෙයි අපි කාට ඇඬෙනවා භාග්‍යය කියලා තමයි කියන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එවැනි සමාජයක තමයි අපි ඉන්නේ. එතකොට තව බොහෝ කවි තිබෙනවා මේ කෘතිය ඇතුලේ. මා ඒවා ගොඩක් මතක් කරන්න යන්නේ නැහැ. දැන් අපට අපි අහිමි කිරීම හිතුවොත් තව කවි තිබෙනවා. ආතයිගේ යමු අම්පච්චි ෂොට්ටන් ගැටුපට ආගෙන බෝනස් වීසා නෑ බොල කෙට්ටු පඩිපතක් කුදලන් කොල්ලෝ අපි යම් උඩින් උඩින් එන හීන කරතියන් බිමින් බිමින් දන ළඟටම එරිලා අද කෑවෙත් නෑ පෙත්තප්පු එකක් මවනවද පෙත්තප්පු අඳුරු වලාසල පුරවල් බැහිලීනි උඩින් ගියත් ඔබ නාඩන් කුලලේනි පොළොව පලාගෙන තව මෙරු මතු වෙච්චි මනවද බලපන් අප්පච්චි. අපි දන්නවා පොළොව පලාගෙන මෙරු එනකොට නියන් කාලේ එනවා කියන පරිදි තමයි අපේ ගැමියා දකින්නේ. අපට දැන් සෑහෙන කාලයක් මේ ආර්ථික අවපාතය නිසා නියන් කාලය ඇවිල්ලා තිබෙන්නේ. ගේ කුරුල්ලෝ කොතන ගියේ දේශ රටට ඉගිල ගියේ කඳුළු වපුරලා දහඩිය මිටි බැදගෙන එන්න ගියේ රටට අහේ නිය වැහැලා හේන් කුඹුරු අතහැරලා රටින් හාල් එයි අප්පච්චි මොකට නැහෙනවද අප්පච්චි. පහුගිය කාලේ චීනෙනුත් ඉන්දියාවෙනුත් හාල් ගෙනවා භාග්‍යය. ඒක අපි කවුරුත් දන්නවා. අර පොලිතින් කොළත් හාල් බවට පත් කළා ඉවුවා කියලා හාල් ගැන සැකේකුත් ඇති වුණා. ඒක ඇත්ත නැත්ත ගැන මට අදහසක් නෑ. රටට අහේනිය වැහැලා හේනි කුඹුරු අතහැරලා රටින් හාල් එයි අප්පච්චි මොකටද නැහෙනවද අප්පච්චි.
ekoda gode spa bo bila mekoda gode hatu salu pipila game kello ewata diye karala diunu karamu rata appachi me kiyanne vena appachi kenek gana apata danenawa me appachi pahugiye kale karapu kiyapu dewal api hondin dannawa hina haten etara vela හැඩ වැඩවි ජේතුවට යක හැකි අපටත් අපච්චි ආතයකින් යමු අපච්චි මේ කවි වල අපූර්වත්වය නැත්නම් පෙර නොවිරු බව මේ කවියට අදාළ සංකල්ප රූප පිළිබඳව වෙනම කතිකාවක් තිබුණා වුවත් මේ බොහෝ කවි ඇතුලේ භාග්‍යා ඇයගේ සමාජ දැක්ම අපට ප්‍රතිනිර්මාණය කරලා දෙන්න උත්සාහ කරනවා කියන එකයි මගේ හැඟීම. ඇය බොහෝ දුරට සමාජ දේශපාලනික ක්‍රියාවලියක් එක්ක ඉන්න නිසා මම හිතන්නේ මාසෙවල සහෝදරයා හරි අමාරුයි කවියේ අමුකම නැත්තම් දේශපාලනේ එළියට එන එක වළක්වන්න හරි අමාරුයි. නමුත් ඇය ඉතා සංයමයෙන් මේ කවි පොත ඇතුලේ උත්සාහ දරලා තිබෙනවා. මේ ඇයගේ කවිය බොහොම සංයමයෙන් අපූර්වත්වයකට කැඳවන්නේ ගේන්න. මං හිතන්නේ කවිය අපි හමුවේ යථාර්ථයක් බවට පත් වෙනවා කවිය අපි හමුවේ තිබ්බට පස්සේ. ඒ යථාර්ථයත් එක්ක තමයි අපි කවිය කියවන්නේ. එතකොට අපට අපේ ජීවිතය දැනෙනවා. එනිසා මා ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇය මේ කවි බොහෝ ඒවා ඇතුලේ අපට අප අහිමි වීමේ ඛේද වාචකය වර්තමාන සමාජයේ මතු කරන්නට උත්සාහ කරන අයගේ කවි ඇතුලේ අවසාන වශයෙන් ඇයගේ ඔයාට ඇනෙනවද ධර්මය කියන කවි පොතේ ඇයගේ ප්‍රාර්ථනාව ලියවි තිබෙනවා. කරුණේ නොවේ මේ සූරා කෑ අහස කියන කවියේ මොහොතක් නතර වී මම බලන්නේ අහස කෝතරු පුකුරු කොහිදැයි හෙව්වා දැස නිවි නිවි අඳුර මත වියළුණු මදහස මෙහෙසයි කියාගෙන නිව්වා උන් දැස පහනක් නොමැති පැල ඝන අඳුරට දාව සිඳුනු කුස් වලින් නැගෙන ආഘോഷාව වියලි නටු අගින් ගැලවෙන මල් රෝස කරුමය නොවේ මේ සූරා කෑ අහස වැටි වැටි කඳුළු පොළොවේ පුපුරන නමුදු අස්වද්දන්න පොළොවක් නොතිබුනි වෙන්නු ජීවේ සිදී ගිය දැසක් මත පිපුණු පැතුමක් තිබේ හෙට අරුණලු එනවාලු පැතුමක් තිබේ හෙට අරුණලු එනවාලු. ඒක තමයි භාග්‍යාගේ මට දැනෙන ප්‍රාර්ථනාව. රත්නශ්‍රී විජේසිංහයන් ඇගේ එරබුදු කියන කවිපන්තියේ කියනවා කවියක්. ඒ කවිය තිබෙනවා ඉතින් මිතුරනේ මල් පිපුණොත් ගසක සැකක් නැතිය ඵලයක් හටගනු මිසක සිතින් අත නෑර මල්වල මුදු නෙලක වරේ උපරාගණයට රොද බඳ හනික කියලා තමයි රත්නශ්‍රී ලියන්නේ. මේගේ මංහොරේ කවි පොත ඒ වගේම ඔයාට ඇඬෙනවද ධර්මයේ කියන මේ පොත්වල ඇය අපට තිලින කරන ඇය අපිව ආමන්ත්‍රණය කරන දෙය අපි හොඳින් ග්‍රහණය කරගත්තොත් මා හිතන්නේ අපට මීට වඩා හොඳ යහපත් සමාජයක් වෙනුවෙන් අපේ හදවත් විවර කරගන්නට පුළුවන් වේවි. කලාව කලාවේ සමාජ කාර්යභාරය ඉෂ්ට වෙන්න නම් අපි කවුරුත් මෙතන ඉන්න ඔබ අප කවුරුත් අපට පුළුවන් ප්‍රමාණය මේ සමාජය වෙනස් කිරීමේ දිශාවට මේ සමාජය අවදි කරවන්නට නිර්මාණශීලීව මැදිහත් වෙන්නට පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි භාග්‍යාගේ මස්සිවල සහෝදරය ඇතුළු අපි කාගේ
එකම ප්‍රාර්ථනාව අපට නොලැබිච්ච ලෝකය අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඉදිකරන්නට සියලු දෙනා අදිෂ්ඨාන කරගනිමු. භාග්‍යාට සුබපතනවා ඇයිගේ කවි ජීවිතය වගේම ඇයිගේ සමාජ ජීවිතය වෙනුවෙන් අපි සුබපතනවා. සියලු දෙනාටම දෙවියන් නිසුති මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතියි සියලු දෙනාටම.